අයිබෝන් වාසනාවන් හැමෝටම එහෙනම් අද නිලෙ මෙවාලව හම්බෙන්න එනවා අපි ඉන්නේ අද මොරටුව අද කතා කරන්න යන්නේ විකට් පොල්ලක් තරම්වත් උස නැති නමුත් අවුරුදු දෙකමාරේ ඉඳලා බැට් එකක් අතට අරගෙන ක්‍රිකට් ගහන පුංචි වැඩකාරයෙක් යන ඉතින් මුලින්ම මතක් කරන්න නිලෙ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අපි බලමු ඒ පුංචි වැඩකාරයාගේ කතන්දරය මොකද්ද කියලා එහෙනම් නිලමේ කතා කරන්න ආපු පුංචි දක්ෂයා ඒ පුංචි ක්‍රිකට් ක්‍රීඩකයා තමයි දැන් මාත් එක්ක මේ ඉන්නේ පුතා පුතාගේ නම මොකද්ද බිනෝන් ලියන්ස බිනෝන් ලියන්ස එතකොට පුතාට වයස කීයද දැන් අවුරුදු 4 වයස අවුරුදු 4යි එතකොට දැන් ක්‍රිකට් ගහන්න ගොඩක් ආසයි නේද ඈ දැන් මේ කවුරු වගේ ක්‍රිකට් ගහන්නද කැමති එහෙම එකක් නැද්ද ඈ लिहांस पुतागे ताता मनोज संपात महात्म्य आई बोनो बुतुमारे दक्षता व्यक्तियन दरुविक अतर मे अभी पुंच काटिए पोड़काल के दीवाल मनोजय मे लिहांस पुताट क्रिकेट गहन पुलवांग मे आ मेकट कैमती मे के कोई काल वगे दंदुर गते ඊට පස්සේ තමයි ඒක වංගෙඩියේ මොන හරි කකුල්ට වැටලා මොන හරි තුවාලයක් වෙයි කියලා තමයි ආච්චි ඊට පස්සේ ප්ලාස්ටික් බැට් එකක් ගෙනල් දුන්නේ. ආහහ. ඊට පස්සේ ප්ලාස්ටික් බැට් එකෙන් එයා දිගටම සෙල්ලම් කර කර තමයි හිටියේ. ඊට පස්සේ සෙල්ලම් කරනකොට හිතුණාද නිකන් ක්‍රිකට් ගහන්න ආසාවක් තියෙනවා වගේ කියලා. ඔව් මේ සෙල්ලම් කරනකොට බැට් එක හසුරන පොඩි කාලේ සාමාන්‍ය පිත්තක් අල්ලනකොට අපිට තේරෙනවානේ සාමාන්‍ය පිත්තක් අල්ලන්නේ. මෙයා පොඩි කාලේ ඉඳලා ඒ නියවැරදි විදියට පිත්ත අල්ලන්න පුරුදු වෙලා තිබ්බා. දැන් එතකොට දැන් මේ පෑඩ්ස් දාලා ග්ලව්ස් තියනවා ඔක්කොම ඔයාලා අරන් දීලා දැන් අපි දැක්කා මේ ලස්සන ෂොට්ස් ගහනවා. දැන් මෙයාට කවුරු හරි ට්‍රේන් කරන්න ඉන්නවද? ට්‍රේන් කරන්න කවුරුත් නැහැ. ලොකු තාත්තා. මේ ලොකු තාත්තත් එක්ක දැන් මෙයා සෙල්ලම් කරන්න ගියාට. වෙනම කෝච් කෙනෙක් ළඟට යවලා එහෙම එකක් නැහැ. එහෙම මොකුත් නැහැ. හා. එතකොට මේ කොහොමද ඔය ෂොට්ස් එහෙම ගහන්න ඉගෙන ගන්නේ? ෂොට්ස් ගහන්න ඉතින් මෙයා ටීවී එක බලලා ඒ වගේ ෂොට්ස් ගහන්න බලනවා. ඊට අමතරව ඉතින් ලොකු තාත්තත් ඉතින් එයාත් එක්ක සෙල්ලම් කරනකොට ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ දැන් මේ මේ ෂොට් එක මේක එහෙම ඉගෙනගෙන නෙවෙයි අර බලලා තමයි මේ කරන්නේ. ඔව් ඒ කියන්නේ මෙයා ෂොට් එකක් මේක මේ ෂොට් එක ඩ්‍රයිව් එක මේ මේ වගේ මුකුත් එහෙම ෂොට් එකක් ගැන වටත් අවබෝධයක් නැහැ. එයා නිකන් බෝලේ එන විදියට එයා සෙල්ලම් කරන එක තමයි කරන්නේ. එතකොට ඒ කරන දේවල් අර ටීවී එකේ දැකපු එක ඒ විදිහටම කරන හින්දා ෂොට්ස් ටික හරියට වදිනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෙතන අපි දකින්නේ මේ මේක අර ඕනම කෙනෙක් තනියම ඉගෙන ගන්නවනේ. නමුත් සාමාන්‍යයෙන් මේ මේ වගේ ක්‍රීඩාවකට යොමු වෙනකොට සෑහෙන ඉගෙන ගන්න ඕනේ. ඉතින් ලිහංස පුතා මේ දේවල් ඉගෙන ගන්නේ මේ දේවල් අර දැකලා ඇහි හුරුවට ඉගෙන ගන්නවා කියලා තමයි අපිට දැනගන්න හම්බෙන්නේ. මනෝජය දැන් මේ ඉස්සරහට දැන් දිගටම ක්‍රිකට් වල කොල්ලා යවන්නද කල්පනාව? එයාගේ ඉතින් අපි බල කරන්නේ අපිට අවශ්‍ය දෙයකට. එයාට අවශ්‍ය දෙයක් තියෙනවනේ. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි දගන්න දෙමෝපියෝ දරුවංග මාර්ග යවනවානේ මෙන්න මේ පාර යන්න ඔයා මේ පාර යන්න ඔයා මෙහෙම ඉගෙන ගන්න ඔයා මේ ස්පෝට් එක කරන්න කියලා. එහෙම බල කරන්නේ නැහැ එයා. ඔව් එයා දැන් ෆුට්බෝල් මේක අතහැරලා ෆුට්බෝල් මේව කරනවා ෆුට්බෝල් වලට යවනවා. එහෙම කිසිත් මේකක් නැහැ. නමුත් කොල්ලගේ හිත තමයි ක්‍රිකට් ගහන්න. මොකද අපි මෙතන ඉන්නකොට අපි කතා කරන්න ආපු වෙලේ ඉඳන්
දැන් මේ වෙලාවෙත් හරිම අමාරුවෙන් ඉන්නේ මේ දඟල දඟල එක තැනක තියාගන්න අමාරුයි මොකද දැන් පොඩ්ඩක් අඩණ්ඩත් වගේ ගිහිල්ලා ඉන්නේ මේ සෙල්ලම් කරන්න දෙන්න කියලා. ඉතින් එහෙම ආසාවක් තියෙන කෙනෙකු ඒ පාරෙන් යවන්න ඕනේ අපි අහලා තියෙනවා අපි උපදෙස් ලබලා තියෙනවා සාමාන්‍ය ගුරුවරු කියලා තියෙනවා දරුවෙක් දෙයක් ආස කරනවා නම් යම්කිසි හොඳ පැත්තකට යන්න එයාගේ දක්ෂතාවයක් ඇඟෙන් පේන්න තියෙනවා නම් අන්න ඒ පැත්තට යවන්න කියලා. ඉතින් එහෙම සහජ දක්ෂතාවයක් පෙනෙන පුංචි කොල්ලෙක් තමයි අද අපි හොයාගෙන ආවේ. මනෝජය දැන් මේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් අම්මලා තාත්තලා බෑයි මේ ළමයි දැන් ඉස්කෝලේ ගියවොත් නම් විශේෂ බාහිර ක්‍රියාකාරකම් ඔය වගේ දේවල් යනකොට පාඩම් වැඩ අතපසු වෙයි. ඔහොම කතන්දරයක් තියෙනවානේ. දැන් ලියන්ස පුතා තා මොන්ඩිසෝරි යන්නේ. එතකොට දැන් ඉගෙන ගන්න වැඩත් එක්ක කොහොමද ඒක? ඒ කියන්නේ ඒකට අවබෝධයක් يعني මේ අවධානයක් නැද්ද? එහෙම එහෙම කතා කරා. වැඩ කියන්නේ මොන්ටිසෝරි යනකොට එයා මොන්ටිසෝරිත් වැඩ කරනවා. ඒ කියන්නේ පොත්වල අකුරු ලියන ඒවා පාඩ කරන ඒවා කරනවා. දැන් මොන්ටිසෝරි ටීචර් වුණත් එයාගේ වැඩක් දුන්නම එයා උමනාවෙන් ඒ වැඩේ ටික කරලා තමයි දඟලන්නේ කරන්නේ. සාමාන්‍ය කොල්ලෙක් වුණාම දඟලන්න ඕනේනේ. පන්ති දඟලනවා කියන්නේ මෙයා මෙයාගේ වැඩ මුලින්ම ඉවර කරලා තමයි දඟලන්න පටන් ගන්නේ. දඟලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වැඩ ටික මුලින්ම කරනවා. ඉතින් මේ මේ ක්‍රිකට් ගහන කතන්දරය ගැන දැන් මොන්ඩිසෝරියගේ ටීචර්ස්ලා එහෙම මුකුත් කියලා නැද්ද? නෑ නෑ මොන්ඩිසෝරිය නෑලා. එහෙ සෙල්ලම් කරගෙන සෙල්ලම් කර අපි සේසුව කපදලා. අහහ සෙල්ලම් කර සේසුව පදලා දුවලා රේස් දුවලා ගොස්ස තමයි උන්තිර පදලා සේසුව පදලා. එතකොට එහෙ ක්‍රිකට් ගහන්න නෑ නේද? ඒ ස්කෝල් එකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න පුළුවන් ඒ නේද? ඈ ස්කෝල් එකට ගිහිල්ලා ක්‍රිකට් ගහමද? ඔළුව වරනවා. ඉතින් මේ දැන් මනෝජ දැන් මෙහෙම මේ ඉස්සරහට යනකොට දැන් කාත් එක්ක දැන් අපි ඉතමක දැන් ක්‍රිකට් ගහන්න මෙයා ඉගෙන ගන්නවනේ. දැන් සෙල්ලම් කරන්න උදව් කරන කට්ටිය කියන්නේ මෙයාත් එක්ක සෙල්ලම් කරන්න ඉන්න කට්ටිය නැත්නම් දැන් ඔයකෝ කෝච් කෙනෙක් එහෙම නැහැ කියලා. දැන් මේ දේවල් වලට සපෝට් එකට කවුරු හරි ඉන්න මේ දැන් ඔයා ඉන්නවා. තව කවුරු හරි මෙයාත් එක්ක මේ වැඩ වලට සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවද? මෙයාගේ ලොකු තාත්තා තමයි සෙල්ලම් කරන්න ගන්න. ඒ කියන්නේ ඔබතුමාගේ අයියා. ඔව්. අයියත් අයියත් එක්ක තමයි පුතා හැම වෙලෙම වගේ සෙල්ලම් කරන්නේ. ඉතින් මේ මේ කටයුතු ගැන අපි කතා කරනකොට ඇත්තටම මේ වීඩියෝ එක අපි ඔයාලට අරන් එන්නේ මීට කලිනුත් අපි පුංචි පුංචි දක්ෂය ගොඩක් ගැන කියලා දිනවා. ඒ දක්ෂය ගොන්නට එකතු කරන්න තවත් පුංචි කොල්ලෙක් ගැන කතාව තමයි මේ අපි කියාගෙන යන්නේ. ඉතින් මනෝජය මේ දැන් ලිහන්ස පුතා ගැන අපි කතා කරා. ඇත්තටම ක්‍රීඩා ආතින් ඉස්සරහට යන්න පුළුවන් දරුවෙක් කියලා අපිටත් පේනවා. මොකද එයාගේ දක්ෂතාවයන් ගැන කතා කරනකොට මේ අපි කියමු දැන් ඉස්සරහට මේ ඔයාගේ මොනවද බලාපොරොත්තු? මෙයා ලබන අවුරුද්දේ පාසලකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හොඳ පාසලක් හම්බ වෙලා මෙයා ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යන්න තමයි. ඔයත් බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ගහන්න පුළුවන් පාසලකට දාගන්න වෙන්නද? එහෙම තියෙනවා නම් මෙයාගේ අනාගතයට හොඳයි. ඔව් ඒක ඇත්තටම. පොඩි පාසලක සාමාන්‍ය පාසලක ඉඳලා මෙයාට ඒ දෙයක් කරගන්න බෑනේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් අංශයෙන් තියෙන පාසලක් මොනහරි පාසලක් හම්බ වෙලා එයාට ඒ අංශයෙන් යන්න ඉදිරියට යන්න ගමනක් තියෙනවා නම් එයාගේ අනාගතයට හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒ පැත්තෙන් හිතලා තමයි බලාපොරොත්තුව ඒ වගේ පාසලකට දාගන්නේ. ඉතින් ළමන අවුරුද්දේ ඉස්කෝලේ යන්න බලාගෙන ඉන්න හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් පුංචි කොල්ලෙක් විහංස පුතා. ඉතින් මේ ගැන අපි කතා කරනකොට දැන් අද කාලේ තියෙන දරුණු ප්‍රශ්නයක් මම අහන්නම් මනෝජයගේ. දැන් ළමයි මම කියලා තියෙනවා මේ කල්නොත් අපි කතා කරා දෙමව්පියෝ මේ පාරේ යන්න මේ පාරේ යන්න කියලා කියනවනේ. ඒ ගැන ඔයා මොනවද දකින්නේ? එහෙම දෙමව්පිය හිතනවා අපිට කැමති අභිමතය අනුවන මේ ළමයා මේ පාරේ යන්න ඕන මේ පාරේ යන්න ඕන කියලා දෙමව්පිය හිතන්නේ. ඒ වුණාට ළමයිගේ මොනහරි යම් කිසි දක්ෂතාවයක් තියෙනවා නම් අපි ඒ දක්ෂතාවයට ඉඩ දීලා අපි ඒ පාරේ යවනවා නම් ළමයා ලොකු දුර ගමනක් යනවා කියලා මම නම් මගේ බලාපොරොත්තුව. ඉතින් මේ මේ ඒක අපිත් විශ්වාස කරන කතාවක්. මොකද අද අපිට ගොඩක් අහන්න ලැබිලා තියෙන දේවල් පාසල්වල අහන්න ලැබිලා තියෙන දෙයක් තමයි දෙමව්පියන් මෙන්න මේ පාර යන්න මෙන්න මේ දේ කරන්න කියලා සමහර වෙලාවකට තමන්ගේ කැමැත්තට දේවල් දරුවන්ට කරන්න යනවා. නමුත් දරුවා ආස වෙන්නේ වෙන දෙයක් කරන්න පුළුවන්. ඔහුට ඕ ඇයට වෙන දක්ෂතාවයක් තියෙන වෙන්න පුළුවන්.
ඉතින් චුට්ටක්ගේ දක්ෂතාවය අඳුරගෙන අන්න ඒ පාරේ යන්න සැලැස්සුවොත් ඒ දරුවා ලොකු ගමනක් යයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒක අපේ පුංචි අදහසක් පමණයි. මේ ලෝකෙත් ගොඩක් අයගේ අදහසක් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට ලිහංස පුතාගේ මේ දක්ෂතාවය අඳුරගෙන අම්මයි තාත්තා එකතුලා ඔයයි අම්මයි එකතුලා මේ ගමනට කරන දේ ගැන අපි ගොඩක් සන්තෝෂ වෙනවා. ඉතින් අපි ආඩම්බර වෙනවා මේ වගේ පුංචි දක්ෂය ඔයාලට ඉදිරිපත් කරන්න ලැබීම ගැන. ඉතින් අද නිලමේ හම්බ වෙන්නාවේ ලංකාවේ ඉන්න පුංචිම පුංචි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ලිහංස පුතාගේ මේ දක්ෂතාවය දැකලා අපි ගොඩක් පුදුම වුණා. මොකද අවුරුදු එකමාරෙදි තමයි බැට් එකක් අතින් අල්ලලා පටන් ගන්න තියෙන දැන් අවුරුදු 4යි. නමුත් හොඳට ක්‍රිකට් ගහනවා. ඒ සම්බන්ධයෙන් ආසාවක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ රටේ ගොඩක් දක්ෂයෝ බිහි වෙනවානේ. අන්නේ දක්ෂයෝ ගොන්නට ඉස්සරහට ඇවිල්ලා ලොකු වුණාම හොඳ හොඳ වැඩකාරයෙක් වෙන්න කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම බොහොම ස්තුතියි මනෝජය අපිත් සමග එකතු වුණාට. ආයිබෝවන්. ඔයාලගේ පුංචි වෙලාවක් අපිට වෙන් කරලා දුන්නට. එහෙනම් නිලමේ ගිහින් එන්න හදන්නේ. යන්න කලින් ඔයාලට මතක් කරනවා විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න අපේ දුරකථනංගේ WhatsApp හරි Viber හරි කරන්න. ඒ සම්බන්ධ ෆොටෝස් සහ වීඩියෝස් ඒ වගේම නිලමේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න බා. රතුපාඩි ඉතලින් පෙන්වන බටන් එක click කරලා. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.